කන්දක්සේම මම ලිව්වේ 2009 අවුරුද්දේදී නූපා කියන ශ්‍රී ලාංකික තරුණිය ඇයට සිදුවෙච්ච යම්කිසි අසාධාරණයක් නිසා ජපානයට ආව මහලු ගොවියෙක් නීගතාවේ කසාද බැඳගෙන ඒ ආවට පස්සේ ඇයට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ රටේ භාෂාව නොදැන හිටපු ප්‍රශ්නේ ඒ වගේම මෙහි සංස්කෘතිය සහ සමාජය පිළිබඳ ඇයට තිබුණු අල්ප දැනුම නිසා ඇතිවුණු ප්‍රශ්න ඒ වගේම මහලු සැමියෙක් සමග ඇගේ විවාහ ජීවිතය පවත්වගෙන යන්නේ කොහොමද කියන එක ඇය අනුගත වෙන්නේ කොහොමද කියන එක මේ ප්‍රශ්න ටිකට නූපා මුහුණ දුන්නා මේ නවකතාව ලිවීමේදී මේ රටවල් දෙකේ සමාජ ඒ වගේම දේශපාලන ආර්ථික පරිසරය සම්බන්ධයෙන් ලොකු අධ්‍යයනයක් කරන්න මට සිද්ධ වුණා ඒක කොච්චර විශාල අත්දැකීමක්ද කියනවා නම් මේ කතා තේමාව සකස් කරගත්තට පස්සේ මම ජපානයට ආවා නීගතවට ආවා ඒ තොරතුරු සොයාගෙන ඇවිල්ලා මම ඒ ලියපු හැම තැනකම ඇවිදලා චිනාවනු ගංගාව අසබඩ ඒ වගේම නීගතාවේ හැම ගහක් පාරකම ගහක් ගලකම ඇවිදලා තමයි පන්සල්වල ඇවිදලා මේ චරිතය හොයාගත්තා මේ පරිසරය හොයාගත්තා කවදාවත් ඒ දවස්වල හිතලා තිබුණේ නැහැ මේ ආශ්‍රින් චිත්‍රපටියක් කරනවා කියලා නමුත් යම් කිසි විදිහකට දෛවෝපගත සිදුවීමක් අනු නීගතාවෙම කන්දක්සේම නවකතාව ඇසුරෙන් කන්දක්සේම චිත්‍රපටිය කරන්න අපි අවුරුදු 3ක් සිස්සේ පුරම්පුරල දැන් මේ වෙනකොට සියලුම රූගත කිරීම ජපානයේදීත් ශ්‍රී ලංකාවේදීත් අවසන් කරලා තියෙනවා ජපානයේ රූගත කිරීම මුළු රූගත කිරීම ප්‍රමාණයෙන් 70%. මෙහිදී අපිට විශේෂයෙන්ම මේ ජපාන් සහ ශ්‍රී ලාංකීය කියන කණ්ඩායම් දෙක එකතු වෙලා චිත්‍රපටයක් හදනකොට නිෂ්පාදන ඒ වගේම නිර්මාණ පැත්තෙන් ඒ වගේම දෙගොල්ලන්ගේ සංනිවේදන පැත්තෙන් ලොකු අභියෝගයන්ට මුහුණ පාන සිද්ධ වුණා. මම හිතනවා මේ අභියෝග සියල්ලට මුහුණ දීලා අපි ඉතා සාර්ථක චිත්‍රපටයකට අවශ්‍ය අමුද්‍රව්‍ය අරගෙන දැන් යනවා අපේ එඩිටින් වලට ඒ ගිහිල්ලා අපි හොඳ චිත්‍රපටයක් අවසානයේ සියලු දෙනාටම දකින්නට සලස්සනවා මෙතෙන්දි නූපාගේ චරිතය කොයි ආකාරයෙන් සිනමාත්මකව නිර්මාණය වෙලා තියෙනවද කියන එක තීරණය කිරීම ඔබට බාරයි ළඟදීම එන්න බලන්න කන්දක්සේමා